ആരാധനാ പാത്രേ ഇപ്പോ. ആ ഉണ്ടായി ഉണ്ടായി ഉണ്ടായി. ലാസ്റ്റ് എഴുതിയാലേ ഇത് ഉണ്ടായി. ലാസ്റ്റ് അപ്പുറം എഴുതിയിരുത്തിയനോ താത്താവും പെണ്ണാണ് പെണ്ണനായി ഇസ്രാഹാട്ട്. പെണ്ണനായ മട്ട പൊത്ത് പെണ്ണാണ്ടോ ഇത്ര മാമ ഗണ്ണാണ് ഇസ്രാഹാട്ട്. ആരാധനാപാത്ര കാണൂല്ലാണ് എന്ത് ഹീറോണി കോമേ കാട്ടിയ ഹാങ്കിലോ അത് ആരാധനാ പാത്രേ ഹദുവത് നീ ഹദുവണം പേന്നു ആ സാന്തലി പേരണം ബാളു ആഹാ ഹരി പേരളാണ് ബാണ് സാന്തലി ഉണ്ടായി വിരാമളാക്കണം തീയണം അത് ഹറിയുടെ മട വിരാമളാക്കണം പേരുന്നെ ആരാധനാപാത്രേക്ക് ആരാധനാപാത്രയെ സമ്പൂർണ്ണ വേണ്ടി ഹായ് ഇല്ലാങ്ങട്ട് മേ അപ്പിട്ട് പുതിയ കഥാകരാണ് തീയ മേ ആകൃതി പാത്രയാ ആകൃതി പാത്രയാ തീയന മാതൃകാവ ഏക വളരെ ലിയാണ്ടിപ്പാ മേ ഏക മാമ വളരെ ഏവനുവാ അതത് തീങ്ങ ആകൃതി പാത്രയ സമ്പൂർണ്ണ കറണ് തീയന മാമ മേ മേ ആകൃതി പാത്രയ വാട് പെണ്ണണം സമഹരയിലാവട്ട ഒന്ന് ഒയാളട്ട് മൊക്കക്കാരി നേത് സമിതിയേക സാമാജികത്വയെ കാണ് ഇട്ട് പാസേ പാസലട്ട് ഭാരതീന കൊട്ട അത് ആകൃതി പാത്രയാക്തിനെ പുറവാണ് നാങ്കിലുമായുള്ള ഭാരതീന കൊട്ട ഇല്ല പാസേ ഹെമദേട്ടമ തീയന വണിയതാ തീയന പുറവാണ് തീയന നമ്മ ലിപ്പിനെ പുറവാണ് തീയനവ ഓക്കെ മേ മാമ ആകൃതി പാത്രയാ പെണ്ണാണ് നമ്മ മേ ബലൻ മേ ആകൃതി പാത്രയെ ബലൻ ആ വാസഗമ സഹിത സമ്പൂർണ്ണ നാമം മേ ഹിസ്റ്ററി പുറവാണ് വാസഗമ സഹിത സമ്പൂർണ്ണ നാമം ഓ പുറവളത്തി വീരസിംഗ് ആരാച്ചിജേ കൗശാലേ റദ്ദ് ലിയല തീയേ വരതിനത്തി വേണ ലിയാണോട് പൗദ്ഗലിക ലിപിനെ നമ്മർ ഹെട്ടേക്കേ ദേക്ക കൊമാവക്തിന ദേക്കത് ബലന്ന് പ്രബോധ മാവത്ത് കൊമാവാ ഗെട്ടമ്പി കൊമാവാ മഹാനുവർ ഏ ആകെ ലിപിനേലിയനെ കൊണ്ട് പുത്തി ആ കൊമാ ദാദാ അണ്ണി നേ തനി തനത് എക്ക തനകി അണിത്തനെ കൊണ്ട് മേ കൊമാവ ദാണ് അവസാനേ നെവതീമേ തിത്ത ദെക്കത നെവതീമേ തിത്ത തക്തിയും കൊണ്ട് ബാലൻ മമ്മി കിയനെ ഉപാന്തിനേ പന്തിനേ ലിയല തിരണേ വർഷേ ഗാവ വർഷേ ദാള മാസേ ഗാവ മാസേ ദാള ദിനേ ലങ്ങ ദിനേ സമാന മേ അണിപ്പെത്ര തിയന പുളുവാ ദിനേ മുളട്ട് എന്ന് പൊടുവ സ്ത്രീ പുരുഷ ഭാവേ കാരണം സ്ത്രീയേക്ട് പുരുഷയേക്ട് അതാള കൊട്ടുവേ ഹറിലാക്കുന്നതാണല്ലോ ഒത്തിരി പുരുഷ ഗാവ ഹറിലാക്കുന്നതാണ് മേ മേ പിരിമിക്കനെ നേത് ഓ കൗശാലിയാണ് പിരിമി എനിക്കാ പിരിമി കൊട്ടുവേ ഹറിദാള പുരുഷ ജാതിയ സിംഹല അതാള കൊട്ടുവേ നേ ദേമല നാം ദേമല
දාන්න ඕනේ. මුස්ලිම් නම් මුස්ලිම් පොතුවේ. හරි. ආගම බෞද්ධ. ඔයාලට පේනව නේද? ආකෘතිපත්ේ පේනවද? හරි. ඔව් සර්. හොඳයි. ආගම බෞද්ධ දැක්කද? මෙයා බෞද්ධ. කෞශලනේ. හින්දු නම් මේ කොටුවේ, කතෝලික නම් මේ කොටුවේ. ඉගෙනුම ලබන පාසල මොකක්ද තියෙන්නේ? මප මහා මප කියන්නේ මධ්‍යම පළාත කියන එක. මහක් කියන්නේ මහා නුවර. දැන් ගා අපි දානවනේ ගා කියලා. ගා කියන්නේ ගාල්ල නේද? දප දප අපි දානවනම් දප දාන්න ඕන. දකුණු පළාත. මෙතනද මප මහා සඳගල තැන්න මහාවිද්‍යාලය. ඉගෙනුම ලබන ශ්‍රේණිය, පස්වන ශ්‍රේණිය, මව පියා බාරකරුගේ නම. අම්මගේ හරි පියාගේ හරි මේ තාත්තගේ හරි බාරකරුගේ හරි නම තමයි මෙතන ලියන්න. වාසල මුදලිගේ කාව්‍යා චිත්‍රාංගනේ වික්‍රමසිංහ අම්මගේ නම ලියලා තින්නේ. දිනය දිනේ දාලා අස්සම් කරන්න ඕන. ඒක තමයි මේ ආකෘති පත්‍රයක් පෙරදීන. ඉතින් පුතේ මේ අපි ආකෘති පත්‍රයක් මේ වගේ ආකෘති පත්‍ර පුරවනකොට බොහොම කල්පනාවෙන් පුරවන්න ඕන. මේ ඉතා නිවැරදිව පුරවන්න ඕන. මේ කපලා කොටලා නේ ටිපෙස් ගාලා එහෙම බෑ. එතකොට ඒක කැපයි. එහෙම ආකෘති පත්‍ර පුරවන්නේ නෑ නේද? ටිපෙස් දාන්නෙම නෑ. ඊට පස්සේ කපන්නේ නෑ. මේ කපන්න නෑතු බොහොම නිවැරදිව කල්පනාවෙන් පුරවිය යුතු නේද? අකුරක් වැරදුනොත් මකල දාලා ලියන්නේ නේද? අකුරක් උඩ තවත් අකුරක් ලියන්නේ නැහැ. දැන් අපිට ඕන රයන්න ලියන්න ඕන දැනට. දැන් මෙහෙම නේද? පයන්න ලියන්න ඕන දැනට. එකක් කියලා ගියාම පස්සේ මෙතන ලයන්නනේ ලියන්න මේ කුඩම ලා ලියන. ආකෘති පත්‍රවල එහෙම ලියන්නේ නැහැ. නේද? මකන්නේත් නැහැ. නේද? කරෙක්ෂන් පෙන් එකෙන් කරෙක්ෂන් කරන්නේ නැහැ. නේද? එහෙම කරන්නේ නැහැ. අකුරක් කපා දමා එහෙම කරන්නේ නැහැ. ඒක නිසා බොහොම සීරුවෙන් පරිස්සමෙන් තමයි ආකෘති පත්‍රය පුරවන්නේ. නේද? අකුරක් කපා නැවත ලියන්නේ. දැන් මේක වැරදුනා කියලා මේක කපලා යටින් ලියන්න. පැහැදිලිද? ඒක නිසා බොහොම සීරුවෙන් පුරවන්නේ. ඉතින් මේ ආකෘති පත්‍රයක අපි හැමතරතුරක්ම නැහැ. ඔය අපි ඉල්ලුම් කරන්නේ මොකටද? අන්න ඒකට අවශ්‍ය කරන මූලික තොරතුරු ටික, මේ අදාළම තොරතුරු ටිකනේ, අත්‍යවශ්‍යම තොරතුරු ටික විතරයි ආකෘති පත්‍රයක තිබෙන්නේ නේද? ඒක නිසා මේ හැමදේම අහන්න නැහැ එතන. දැන් හැමදේම අහලා තියෙන දේට අපි උත්තරේ මේ නිවැරදිව ඒ තොරතුරු දෙන්න ඕන. ඒ වගේම තොරතුරු ලියනකොට අපි තිත්තිර මත නේද නිවැරදිව ලියන්න ඕන විස්තරය. නේද? පැහැදිලි අත් අකුරේ ලියන්න ඕන. පැහැදිලි අත් අකුරේ ලියන්න ඕන. හරි, දැන් ඔයාලා ඒක දැක්කනේ නේද? ආකෘති පත්‍රය හොඳයි. ඔය ආකෘති පත්‍රයේ මම ඔයාලට එවන්නම්. ඔයාලා ඔක පොතේ අලවලා නැත්නම් මේක මේ ආකෘති පත්‍රයේ පුතේ print එකක් ගන්න වෙනවා. ගන්න නැතුව බෑ. නේද? print එකක් අරගෙන පොතේ අලවලා අලවන්න කලින් ලියන්නකෝ. ලියලා පොතේ අලවන්න. හොඳයි. හොඳයි. ඒ වැඩි එහෙනම් කරන්න ඉඩ තියමු අපි මේ ඒක ඕන පෑනින්ද පංචලෙන්ද ලියන්න. ඒක ඔයාලා තීරණය කරන්න ඕන. නේද? මේක ලියන්නේ පෑනින්ද පෑසලෙන්ද කියලා. මම කිව්වනේ දැන් මේක ලියනකොට වරදින්න බෑ කියලා. නේද? අකුරක්වත් වරදින්න බෑ. නේද? ඉතින් ආකෘති පත්‍ර පුතේ මේ කීපයක් තියෙනවා. මේ අපිට කොච්චර ඉඩ තියන්නවද? ඉඩ තියන්න මම ඔයාලට පෙන්වන්නම්කෝ මේ චුට්ටක්. එතකොට ඔයාලට පැහැදිලි ඉන්නේ. මෙන්න මේ පොඩ්ඩක් ඉන්න මම නැවත පෙන්වන්න. දැන් මෙන්න මේක තමයි ඔයාලට පුරවන්න තියෙන එක. නේද?
මේක ටිකක් වෙනස් එකක් අර පළවෙනි එක වගේ නෙවෙයි. මේ තියෙන පාසල් ක්‍රීඩා සමාජය සඳහා බදවා ගැනීම අයදුම් පත්‍රය. පෞද්ගලික ලිපිනේ ලියන්න, නම ලියන්න, උපන් දිනේ අර විදිහට ලියන්න, ස්ත්‍රී පුරුෂ භාවයට හරි වැරදි දාන්න, හරි දාන්න විතරයි තියෙන්නේ. වැරදි දාන්න ඕනේ. දැන් අපිට මෙතන දැන් ඔන්න මේක නේද ස්ත්‍රියක් නැත්නම් ගැහණු කෙනෙක් ලියන්න. එතකොට මේ මෙතෙන්ට දැන් මේකට තියෙන පුතේ මේ අදාළ කොටුවේ හරි දාන්න කියලානේ. නේද? ස්ත්‍රියක් ලියනවා නම් ස්ත්‍රිය ඒකේ ඕන හරි දාන්න. ඒකේ හරි දාලා මේකේ වැරදි දානවද? නෑ, එහෙම කරන්නේ නෑ. නේද? ඒක වැරදි. එහෙම කරන්නේ නෑ. අදාළ කොටුවේ මේ තියෙන අදාළ කොටුවේ හරි ලකුණ යොදන්න. අදාළ කොටුවේ හරි ලකුණ දාන්න. මේක හිස්සු තියෙනවා නේද? හොඳයි. ඒ විදිහට මේක බොහොම ප්‍රින්ට් අවුට් එකක් ගන්න මේකේ. හොඳේ? ප්‍රින්ට් අවුට් එකක් අරගෙන බොහොම සීරුවේ. මේක විතරක් නෙමෙයි තව එකක් තියෙනවා. මම මේක හදලා එවන්නම් ඔයාලට එකපාර ගන්න පුළුවන් විදිහට. මේ තියෙන තව දෙවෙනි ආකෘති පත්‍රය. බාලදක්ෂ කණ්ඩායම් සඳහා බඳවා ගැනීම අයදුම් පත්‍රය. ඒක චූටි එකක්. නේද? ඉහත තොරතුරු වලට අමතරව සහභාගී වීමට කැමති ක්‍රීඩාව යන්න වෙනුවට මීට පෙර බාලදක්ෂ කණ්ඩායමකට සහභාගී වී සිටියේද යන්න වග ලෙස සඳහන් කර ඔව් නැත ලෙස යොදන්න. නෑ නෑ නෑ. චුට්ටක් ඉන්න. ඒක මට හදලා එවන්න තියෙන්නේ. හොඳේ? හරි. ඒ ටික මට හදලා එවන්න තියෙන්නේ. මම ඒ ටික හදලා එවන්නම්. හොඳේ? රයිට්. එහෙනම් ඔන්න ආකෘති පත්‍ර දෙක තුනක් තියෙනවා. ඒක පුරවන්න ඔයාලා. මේ ඒක පුරවන්න ඕන මේ පොතේ ඉඳ තියන්න එපා. හොඳේ පුතේ? පොතේ ඉඳ තියන්න අවශ්‍ය නැහැ. හරි ඇහෙනවනේ මේ පොතේ ඔයාලා ඉඳ තියන්න ඕනේ නැහැ මොකද කොච්චර ආවිද කියලා දන්නේ නැහැ නේද ඒක නිසා ඉඳ තියන්න එපා රයිට් එහෙනම් අපි ඊළඟ පාඩමට යමු ඊළඟ පාඩම තමයි කාටූන් කියන පාඩම කාටූන් එකක් ලියන්න එපා හොඳද එකක් ඔයාලා ලියන්න ඔව් කාටූන් දැන් බලන්නකෝ මම එකක් පෙන්වන්න මේ තියෙන කාටූන් එකක් ටීවී එකේ යන කාටූන් නෙවෙයි නේද බල්ලෙක් ඉන්නවා දර ගොඩක් තියෙනවා මොකද වෙන්නේ මස් කැබල් ලිපක නේද මේ මේ එක තැනක තියෙනවා මස් හොඳ සුවඳවත් මස් ටිකක් තියෙනවා වළඳ බල්ලෙක් ඉන්න මේ දර ගොඩ උඩ නැගලා තමයි ගන්න වෙන්නේ බලමු දැන් ඊළඟට බල්ලා මොකද කරන්නේ කියලා දැන් බල්ලට කෙලක් තුනන කටට නේ ඒ තරම් සුවඳයි බල්ලා දර ගොඩ උඩ නගිනවා නේද දැන් බාගෙට නැගලා ඉන්නේ එකපාරට මොකද වෙන්නේ අර ටික නේද රවුම් දර ගොඩක් නේ තියෙන්නේ පෙරලිලා බල්ලා වැටෙනවා මේ එයාට ගන්න මක් ගන්න බැරි වෙනවා කාටූන් එකක් රූප රාම තුනක් තියෙනවා නේද බලන්න ආයිමත් මුලින් ඉඳලා පළවෙනි එක මෙන්න දෙවෙනි එක මෙන්න තුන්වෙනි එක පොඩි අකරතැබ්බයක් වෙන්නේ බල්ලට අකරතැබ්බයක් වෙනවා හරි ඉතින් මේ කාටූන් වල
අකුරු නැහැ නේද පුතේ අකුරු නැහැ අකුරු නැති වුණත් ඔයාලා ඒක කියවන්න අකුරු නැති වුණත් ඔයාලට කියවන්න පුළුවන් වෙන්න ඕන ඇතුලේ කාටුන් එකේ චිත්‍ර ඇතුලේ රසවත් කතාන්දරයක් තියෙනවා නේද රසවත් කතාන්දරයක් තියෙනවා හොඳයි ඉතින් මේ විදිහට මේ කාටුන් එක ඔයාලා දැන් විස්තර කරගත්තා ඒ කාටුන් අඳිනකොට මොකක් හරි නේද පොඩි කතාවක් තියෙන්න ඕනේ එක්කෝ hina වෙන්න පුළුවන් එකක් නේද එහෙම නැත්නම් මොකක් හරි ආදර්ශයක් දෙන දෙයක් නේද ඒ වගේ එකක් තමයි මේ කාටුන් වලින් පෙන්වන්නේ ඔයාලා අර පුවත්පත්වල තියෙන කාටුන් උත් දැකලා ඇති නේද ඉතින් කාටුන් චිත්‍ර තුනක් අපි අඳිමු හරිද මෙන්න මේවට අඳිමු අපි ඉතෑමේ කුඩාසනින්ම රෙදි බෑගයක් සහ මිට සහිත කුඩයක් රැගෙන දුර ගමනක් යනවා. ඉතෑමේ මොකද කරන්නේ? උදෑසනම රෙදි බෑගයක් සහ මිට සහිත කුඩයක්. මිට තියෙන කුඩයක් අර කොක්ක වගේ නේද? තියෙන කුඩයක් රැගෙන දුර ගමනක් යනවා. එයා දැන් රෙදි බෑගය අතේ ඉල්ලගෙන යනවා ඇති නේද? කුඩයක් අතේ තියාගෙන යනවා. ගමන් වෙහෙසයි දැන් ටික දුරක් යනකොට ගමන් වෙහෙස නිසා අසල තිබුණු විශාල ගසක් යට ඉත්තෑවා නිදාගන්නේ අර ගෙනාපු රෙදි බෑගය ගස අසල තිබුණු එච්චර උස නැති හත්තක් උඩ තියලා හතු බිම්මල් බිම්ම එද හත්තක් උඩ රෙදි බෑගය තියලා එයා මේ ගස පාමුල නිදාගන්න දෙවනි රූප රාමුවෙන් ඒක පෙන්නන තුන්වැනි එකේ මොකද වෙන්නේ? ඉත්තෑව අවදි වෙලා මෙහෙම වටපිට බලනකොට බිම්මල විශාල වෙලා උස ගිහින් අර බිම්මල ටික ටික උස යනවනේ නේද? ඒ බිම්මල උඩ රෙදි බෑගයක් තියෙනවා. දැන් ඉත්තෑවට ඉතින් උඩ පැනලා තමයි ගන්න වෙන්නේ. එයා නිදා ගන්නකොට බිම්මල පොඩි බිම්මල ටික ටික ලොකු වෙලා මේ උස ගිහිල්ලා දැන් යා රෙදි බෑගේ තියලා තිබුණේ බිම්මල උඩනේ රෙදි බෑගයක් දැන් ගොඩක් උඩ තියෙනවා අන්න ඒ වගේ කාටුන් එකක් අඳින්න පුළුවන්ද පුළුවන්ද පුළුවන් ච පුළුවන් පුළුවන් දැන් නෙවෙයි දැන් අඳින්න එපා ගෙදර වැඩක් විදිහට අපි ඒක අඳින් මම මේ කියලා දෙන්නේ ඔයාලට ටිකක් පහසු වෙන එහෙම නැත්තම් මෙන්න මේ වගේ එකක් තාරාවියක් ඉන්න තාරාවිය නේද තාරාවිය සහ ඇයගේ පැටවු තුන් දෙනා කිකිලිය සහ ඇයගේ පැටවු තුන් දෙනා ගමනක් යනවා තාරාවියයි එයාගේ පැටවු තුන් දෙනයි කිකිලියයි එයාගේ පැටවු තුන් දෙනයි නේද මේ කට්ටිය ගමනක් යනවා අතරමඟදී විශාල ගඟක් හමු වෙනවා තාරාවිය සහ පැටවුන්ට ගඟෙන් යෑමට හැකි නේද? එයාට පිරලා යන්න පුළුවන්. කිකිලිය සහ පැටවු තිදෙනාට ගමෙන් ගමන් කළ ගඟෙන් ගමන් කරන්න බෑ දැන්. අර තුන් දෙනා අර හතර දෙනා දැන් ගඟේ බැහැලා ඉන්නවා අර කට්ටිය ගොඩ. නේද? ගඟාසලදී තාරාවිය කිකිලිය දෙස බලා යමක් කතා කරනවා. ගඟ ගාවදී තාරාවිය මේ කිකිලියට මොකක් හරි කියලා දැන් අර. නේද? බලමු මොකද්ද. ඔනේ ඒ දෙවෙනි රූප රාමුව. තුන්වෙනි එකේ මේක. තාරාවිය කිකිලිය අනෙක් තාරා පැටවු තුන් දෙනා එක්ක කුකුල් පැටවා තම ඇඟ උඩ තබාගෙන ගඟින් එගොඩට යන තුන්වෙනි රූප රාමුව. ඒක hina වෙන දෙයකට වඩා hina වෙන දෙයක්ත් තියෙනවා ඒ වගේම නේද? හොඳ ආදර්ශයකුත් අපිට ගන්න පුළුවන්. නේද? දැන් පළවෙනි එකේ අපිට සිනාසෙන්න පුළුවන් ඇති වෙනකම් බිම්මල උඩ දීපු නිසා. නේද? මේකෙදි hina වෙනා වගේම යම් ආදර්ශයක් තියෙනවානේ තමන්ට බැරි ඒවට අනිගේ උදව් ලබා ගන්න අනිත් අයට උදව් කිරීම හොඳයි ඒක අඳින්න පුළුවන්ද පුළුවන් ඒක දාන්න බැරිද ඒක දාන්න අගෙනා හරි එහෙම නැත්තම් මේ වගේකුත් පුළුවන් මේ බලන්න මම එකක් කියන්න ඔන්න මේ කිකිලියක් තම කුඩා පැටවුන් 5 දෙනෙක් එක්ක ගමනක් කරා 5ක් කිව්වා
කුඩා පැටව පස් දෙනෙක් කිකිලියක් කියන්නේ ගමනක් ඒ පළවෙනි රූපරාමුව දෙවෙනි එකේ කිකිලිය ඉදිරියෙන් පේලියට ගමන් කරන sorry කිකිලියට ඉදිරියෙන් පේලියට ගමන් කරන පැටව හතර දෙනාට කළු පාට තීන්ත පටයක් හම්බ වෙනවා දැන් කිකිලියන් ඉදිරිපස්සේ පැටව පස්සේ නා ඉස්සරහින් යනවා ඉදිරියෙන් යන පැටවා ඒ තීන්ත බටේ ඇතුළට තම හිස දමා යෑමට සූදානම් වෙනවා තීන්ත බටේ නේද තීන්ත බටේ ඇතුළට ඔළුව දාලා දැන් ඒක ඇතුළෙන් යන්න හදන ඉස්සරහින් මේ අනේ කෙනා නේද අනිත් කට්ටිය දැන් පේලියට එයාගේ පස්සෙන් යන්නේ ඒ කට්ටියත් දැන් ඒක ඇතුළෙන් තමයි යන්නේ අරයා ගියෝ නේද කිකිලිය පිටිපස්සෙන් යනවා කළු තීන්ත බටේ කළු පැහැ ගැන්වි පැටව හතර දෙනෙකු එළියට ඇවිල්ලා තියෙනවා තවත් පැටි තීන්ත බටේ එළියට ඒවන සූදානම් වෙනවා කළු පහ ගැන්වි සිටින පැටවුන් දැක කිකිලිය බිය වී කෑ ගැස තේරුණාද කළු පාට තීන්ත බටයක් ඇතුලේ දැන් පැටව ටික ගියා හතර දෙනෙක්ම දැන් එළියට ගිහිල්ලා ඉන්නවා තව එක්කෙනෙක් මග යනවා නේද ඒක දැකලා කිකිලිය කෑ ගැස පුළුවන් දෙයක් ඒක අඳින්න පුළුවන් ආ ඒකත් ගොඩක් හොඳ එකක් නේ හොඳයි ඔය තුනින් ඔයාලා කැමති දෙකක් විතර අඳින්න ඇඳලා නේද චිත්‍ර අඳින්න ඔයාලා අසයිනේ පුතේ මේ කාටුන් වල චිත්‍ර ටිකක් අමුතුයි නේද ඔයාලා දැකලා ඇති අර මල් මාමාගේ කාටුන් එකක් මේ චිත්‍ර කතාවක් තියෙනවා ඔයාලා දැකලා චිත්‍ර කතා නේද ඒ චිත්ත කතාවල ඒ මල් මාමා ටිකක් අමුතු විදියට ඉන්නේ නේද ඒ කියන්නේ එක එක්කෙනාට එක එක විදිහට අඳින්න පුළුවන් දැන් මේ මගේ චිත්ත කැතයි එහෙම කියන එකක් නෑ කාගේවත් චිත්ත කැත නෑ තමන්ට ආවේනික විදියට නේද තමන්ට ආවේනික විදිහට තමයි අපේ චිත්ත තියෙන්නේ දැන් යාළුවෙක් අඳින චිත්තේ වගේ නෙමෙයි ඔයාලා අඳින එක ඊට වඩා වෙනස් ස්වරූපයක් ඒ දෙකම එක එක්කෙනාට එක එක විදිය නඳින්නේ නේද ඒක නිසා කිසි ගැටලුවක් නැහැ කැත ලස්සනක් බලන්න ඕනේ ඇඳලා හැබැයි අර පාට කරන කියන තමයි ලස්සන ගන්න තියෙන්නේ පාට කරන්න නම් ඉගෙන ගන්න ඕනේ නේද ඒක තමයි බොහොම සීරුවෙන් පාට කරන්න ඕනේ එතකොට තමයි අපිට ලස්සන කාටුන් එකක් මේ චිත්‍ර තුනක් හදාගන්න පුළුවන් වෙන්නේ හොඳයි එහෙනම් මේකෙන් දෙකක් විතර ඔයාලා කරන් හොදද ඔව් දැන් කරන්න එපා අද උනත් පුළුවන් ඒ මම දැම්මට පස්සේ කරන්න පුළුවන් ඒකට ඉඳ තියාගන්න ඕනද ඉඳ තියන්න එපා කමක් නැහැ මාතුකාව ලියලා මේක කරන්න නෙති ගන්නේ නේද ඒ නිසා එක ගැටලුවක් නැහැ සර් අර අක්ෂර පත්‍රිකාවේ මාතෘකා ගන්න ඕන මොකද පුතේ අර අක්ෂර පත්‍ර තියෙන්නේ නෑ ඒක නේ ඕනේ මාතෘකා ලියන්න ඕනේ ඒකේ ඕනේ නෑ හරි එහෙනම් අපි ඊළඟ පාඩමට යමු මාතෘකා ඕනේ නැහැ ඔය දෙක මේ පාඩමෙන් පස්සේ මේ කරලා තිබුණත් කමක් නැහැ මොනද ඉඳ තියන්න අවශ්‍ය නැහැ හොඳයි ඔන්න දැන් ලියමු අපි දැන් ලියන්න පටන් ගන්න ජන කවි ජන කවි ජන කවි වලට ගන්න පුළුවන් නෙළුම් කවි සර කලි යන්නද ලියන්න ලියන්න ගැල් කවි සෑමම දැන් ජොයින් උනේ මොකද කරන්නේ ඔව් මේ දැන් තමයි අපි මේ පටන් ගත්තේ අනිත් දෙක ගෙදර වැඩක් විදියට තමයි දුන්නේ මීට කලින් වැඩ දෙක ගෙදර වැඩක් ඒක වාට මුකුත් කරන්න දෙයක් නැහැ
ඒක දාන්න පුළුවන් නේද සර්? පුළුවන් පුළුවන්. ගැල් කවි. ගැල් කවි. ඒ කියන්නේ කරත්ත කවි. ගැල් කවි කියන්නේ කරත්ත කවි. පාතාල කවි. පාරු කවි. ඔව් පාරු කවි. කවි ගොයම් කවිත් අයිති වෙන්නේ නෙළුම් කවි වල කොටසක්. කරත්ත කවි කියන පුතේ ගැල් කවි. ගැල කියන්නේ කරත්තය. ඔය විදියට ඝන කවි වර්ග තව තියෙනවා. හොඳද? අපි මේ ටික දැනගත්තා නම් ඇති. මේ කවි ඝන කවි අතීතේ ජීවත් වූ මිනිස්සු ජනතාව විවිධ අවස්ථාවල විවිධ අවස්ථාවලදී තමන්ගේ මහන්සිය පාළුව ඊට පස්සේ නේද විඩාව විඩාව කියන්නේ මහන්සියම තමයි කාන්සිය කාන්සිය කියන්නේ පාළුව පාළුව නැති කරගන්න නැත්නම් මගහරවා ගැනීමට තමයි මේ කවි ගායනා කරලා තියෙන්නේ පාළුව තනිකම නේද ඒ වගේ දේවල් මගහරවා ගන්න ඒ කියන්නේ ඔන්න අපි හිතමු මේ පැල් කවි කියලා කියන්න පැල් කවි කියන්නේ රැට නේද තමන්ගේ කුඹුර නැත්තම් වගාව හේන ආරක්ෂා කරගන්න ගසක් උඩ පැලක් හදනවා සතුන්ගෙන් බේරෙන්න තමයි ගස උඩ පැල හදන්නේ ඒ පැල උඩ ඉතින් තනියම ඉන්නේ නේද කෑ ගහ ගහ ඉන්න විදිහ ඒ කෑ ගසන්න බෑන් විතරම සතුන්ටනේ විඩාවක් කියන ඒ වගේම මහරය තනියම ඉන්නකොට බයයි නේ කාන්සියක් දැනෙනවා මහන්සියක් දැනෙනවා තනිකමක් දැනෙනවා ඒ තනිකම නිවා ගන්න ඒ මිනිස්සු මොකද කරේ කවි කිව්වා නේද ඒ කවි තමයි ජන කවි කියලා අපි කියන්නේ සමහර විට ගොයම් නෙලනකොට මහන්සිය ඇඟට ඒ මහන්සිය නිවා ගන්න කවි කියනවා නේද ඒවට නෙළුම් කවි නේද කරත්ත යනකොට පාළු ඒ වගේම මහන්සියක් දැනෙනෝනේ ගොඩාක් දුර යන්න ඕන හරි මේ කම්මැලි වගේ එතකොට කවි කියුවා නිදාගත්තේ නේ නේද ඔයාලා කම්මැලි කමන කරන් නිදා ගන්න එක ඒ වගේම පතල් හාරනකොට නේද පොළව යට අපි සෑහෙන අමාරුයි බයයි නේද ඒ වගේම මහන්සි ඒ මහන්සිය නිවා ගන්න කවි කියමින් තමයි වැඩ කරේ ආන්න එක්කද එතකොට මේ කවි ඉස්සර කාලේ කියපු කවි අද අපි ජන කවි විදියට හඳුනා ගන්න ඉතින් ඒවා පුතේ පොත්වල ලියලා නෙමෙයි මේ ආවේ නේද ඉස්සර කාලේ පොත්වල ලිව්වේ නෑ ඒවා මේ කටින් කට කටින් කට තමයි මේ එක්කෙනෙක් කියනවා සීයා කියන කවි පුතා ඉගෙන ගත්තා පුතාගේ ඒ පුතා කියන කවි යාගේ පුතා ඉගෙන ගත්තා එහෙම 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 තමයි ඒ කාලේ අපි ඒකට කියනවා මුඛ පරම්පරාගතව කියලා මුඛ පරම්පරාගත ඒ කියන්නේ කටින් කට නේද එහෙම තමයි ඒවා මේ අද වෙනකම්ම ඇවි තිබෙන්නේ අද නම් ඉතින් පොත්වල ලියලා තියෙනවා නේද හරි ඒ වගේම මේ කවි වලින් ඒ ඉස්සර කාලේ හිටපු මිනිස්සුන්ගේ ගති පැවතුම් අපිට ඉගෙන ගන්න පුළුවන්. ගති පැවතුම් කියන්නේ මොනවද? ඒ මිනිස්සු ජීවත් වුණේ කොහොමද කියලා දැනගන්න පුළුවන් මේ කවි ගායනා කරාට පස්සේ ඒක ඇතුලේ හැංගිලා තියෙනවා. ඒක නේද? හිටපු විදිය, කරපු දේවල් නේද? ඒවා
අඳුර ගන්න පුළුවන් අපිට මේ කවි වලින්. පැහැදිලි. හොඳයි. එහෙනම් අපි මේ කවි කීපයක් බලමු. හැබැයි ගායනා කරලත් පෙන්වන්න ඕන කාටද පුළුවන්. මට සර්. කාටද? සර් මට පතල් කවියක් පුළුවන්. ආ කියන්න. දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රට හාලේ බටට ගුණේ බොරදියයි කුරුවේ කළ පවට යන්නේ කවදාද මාපියෝ දකින්නට. හොඳයි, වෙරි ගුඩ්. ලස්සනට කිව්වා, තවත් ලස්සනට කියන්න පුළුවන්. හොඳද? හොඳයි, තා කාටද පුළුවන්? සර් මට. ආරීතුව කියන්න. දුම්බර කන්ද පාමුල මිනිරම් පතලේ බැසලා බඹතිහා කළු ගල සිදුරු කළේ බස්නාහිර දෝනාවක්ද සවි කළේ විස්තර කියමි දුම්බර මිනිනා මිනිරන් පතලේ. හොඳයි හොඳයි, වෙරි ගුඩ්. ඒක පතල් කවියක් නේද? දැන් දැක්කද මේ පතල් කවියේ තිබුණා නේද මේ ඒ මිනිස්සු ජීවත් වුණු විදිය ඒ පතල ඇතුලේ නේද? කොච්චර ඇතුලට ගියාද, කෑවේ මොනවද නේ ඒවා. විස්මි කිව්වේ මොන කවියක්ද? ඒ පතල් කවියක් නේ. ආ කියන පුතා. පෙර කලේ තැනු පෙළ දැන් දිරාලා එම කලේ බැඳපු වැටගොරු කඩාලා පැල්පතේ ගොයම් රෑවැක බලාලා නිදිමතේ කියමි පැල් කවි ගොතාලා. ආ, පැල් කවියක්. රෑ නිදිමතේ නිදිමත නැති කරගන්න පැල් කවියක් කිව්වා. කාටද පුළුවන් තව ලස්සනට ගායනා කරලා පෙන්න? නැද්ද කවුරු? සර් මට පුළුවන්. ආ කියන්න ඔයස්සා. පෙර කාලේ තැන්හම කැලේරා එම කාලේ බැඳුකු වැටගුණු කඩලා පැල්පතේ ගොයන් රැරක බලලා නිදිමතේ කියමි ඒ කවි ගොතලා. හොඳයි. මට තව එකක් පුළුවන්. ඒ කවුද? චානුලයා. ආ, චානුලේ කියන්න බලන්න තව එකක්. යහපත් මිතුර ඉන්න ඔය ඉහළ පැලේ කොහොමත් බැරිය නවතන්නට ඌරර ඌරු වැලේ කියතොත් අතට උන් විය වී දුවති කැලේ කියතොත් අරගෙටම සුව පද කියමු පැලේ. ආ, ඒකත් පැල් කවියක් නේද? පැල් කවියක්. හොඳයි, මෙන්න මේ කවිය බලන්නකෝ පුතේ ඔයාලා. මෙන්න මෙතන පෙන්නන එක. මේ තියෙන්නේ අලංකාර කෙත සැදුවේ රජවර සයන්ජාත රත්හැල්ගෙන ගොඩකර සුදම් දිවිය පුරයක් වැනි හැමවර ගොයම් සැදුන හැටි අසනුය විස්තර
ගොයම් හැදුන හැටි තමයි මේ අහන්න කියල කියන්න. ඇසීනාද හඬ බඹරුගේ ලීලා පැසී ගොයම් පත්තිරට නැමීලා ගැසී සුලන් වාතෙට ඉති නැමීලා පැසී ගොයම් කෙත සුරපුර ලීලා.